පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරරච්චි මහතාතුළු හතර දෙනෙකු මරු කැඳවු රිය අනතුරට හේතුව අධික වේගයෙන් ජීප්‍රතිය ධාවනය කිරීම බව මූලික පරීක්ෂණවලින් හෙළිවෙයි. වයඹ සහ උතුරුමැද පළාතවලින් පරීක්ෂණ කටයුතු පැවැත්වින. අනතුරට වෙනත් වාහනයක කිසිදු බලපෑමක් සිදු වී නැති බවත් අනාවරණය වී තිබේ. වෙනත් වාහනයක් පිටපසින් පැමිණේ නම් එම අනතුර සිදු වූ ස්ථානයේ ආසන්නයේ පිහිටි මාර්ග බාධකයේ සිටි නිලධාරීන් දැක ගැනීමට හැකිවන බව උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කේපි පතිරණ මහතා පවසයි. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ගමන් කර ඇත්තේ අනුරාධපුර සහ තමුත්තේගම පොලිස් කොට්ටාශය හරහා බැවින් වෙන වෙනම පරීක්ෂණ පැවැත්වීමටද පතිරණ මහතා උපදෙස්ී තිබේ. මිනිත්තු 6ක් 7ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී එතුමා ගමන් කර ඇති බව මේ සාක්ෂි වලින් අනාවරණය වෙනවා. මේදී පැහැදිලිවම මෙම අනතුර සිදු වෙච්ච ස්ථානයට නුදුරින් පිහිටි ගරාජයක හිටපු රියදුරු මහත්මෙක් සහ තවත් අයෙක් සාක්ෂි දීලා තියෙනවා. ඉතාමත් අධික වේගයෙන් මෙම රථය පැමිණි බව මෙම සාක්ෂි දුන් තැනැත්තා දෙදෙනාම රියදුරෝ. මේ රියදුරු මහත්තුරුගේ ප්‍රකාශයන් වලට අනුව හෙළිදරව් වෙනවා කිලෝමීටර් 140ක පමණ වේගයෙන් මෙම රථය පැමිණි බව. මේ ඉතාමත් කෙටි කාල පරාසයක් තුළ තමයි මෙතුමා ආහාර ගත්තු තැන ඉඳලා මෙම රිය අනතුර සිද්ධ වෙච්ච කාල පරාසය ගත වෙලා තියෙන්නේ. ඒත් එකම මේ ස්ථානයේ මීට ප්‍රථමත් නිරන්තරයෙන්ම අනතුරු වලට භාජනය වුණ ස්ථානයක් නිසා තමයි මෙම මාර්ග ලිස්සන සුළු බව පිළිබඳව සංඥාපූර්ව යොදලා තියෙන්නේ. විශේෂයෙන් මෙම ස්ථානයේ නිතරම මාර්ගයේ අනතුරු සිදුවෙන බව යවට පදිංචිකරුවන් සාක්ෂි සටහන් කිරීමේදී ප්‍රකාශ කර සිටියා. සාක්ෂිකරුවන්ගේ විමසද්දී දැනගන්න හම්බුණා ඒ අවස්ථාවේ අනතුරු සිද්ධ වෙන වෙලාවේ ඉදිරි පිටින් හෝ පසුපසින් වාහන කිසිවක් නොපැමිණි බව. හැබැයි එළවේ පොඩි වැහිපොදකුත් තිබිලා තියෙනවා. සාමාන්‍ය වේගය කිලෝමීටර් 100ට වඩා අධික වේගයෙන් පැමිණලා කියලා පැමිණලා දැනගන්න ලැබිලා තියෙනවා නිරීක්ෂණයේදී. ඒ සම්බන්ධයෙන් අපි රතවාහන මෝටර් කොමසාරිස් කාර්යාලයෙන් දාර ගෙනලා තියෙනවා. නවරණ වුණ කරුණානුව මම ප්‍රදේශයේ ඇසින්දුට සාක්ෂි සියල්ල මම සටහන් කරගත්තා. එයින් අනාවරණය වෙනවා මෙම රතය ඉතා වේගයෙන් අනුරාධපුර දෙස සිට කුරුණෑල දෙසට ඇල්ලහරා මාර්ගයේ ගමන්ගෙන පාරෙන් ඉවතර පැනලා මෙම ගසේ වැදිලා තියෙනවා කියලා. ඒ වගේම මෙම රථය සාක්ෂි වලට අනුව මෙම රථය ලොකු රථයක් නිසා නිතර දෙවේලෙම වේගයෙන් ගමන් කරන බවට කරුණු අනාවරණය වෙලා තියෙනවා. දැනට එම පරීක්ෂණ කටයුතු සිදුවීම පවතිනවා. ගොඩාක් හයියෙන් කියන්නේ පිඹගෙනම මීදුම දාලා නිකන් පේන්නේ සයිස් එකේ ගොඩාක් වේගෙන් ආව වාහනයක් ආපු ගමන්ම තප්පර දෙකක් ගියේ නැහැ. දඩාංගල සද්දයක් ඇහුණා. පාරට බැහැලා බැලුවා. බලනකොට මෙහෙමයි මේ වාහනයක් වැදිලා තියෙනවා ගහක. අපි දුවගෙන ගිහිල්ලා ඉන්න කට්ටිය ගන්න උපරිම උත්සාහ කරුවා. පාරේ ගියා වාහනයක් පෙජරයක් යනවා දැක්කා. හයියෙන් ගොඩක් හයියෙන් ගියා ඒ වාහනේ ගිහිල්ලා ඒ යනවත් එක්කම ලොකු සද්දයක් ඇහුණා අපිට. ඊට පස්සේ අපි දුවගෙන ආවා පාරේ දුවගෙන ආවිල්ලා බලනකොට වාහනයක් පේන්න නැහැ. ඊට පස්සේ මම තාජුට ඉස්සරහට ආවිල්ලා බලනකොට වාහනේ මම දැක්කා වාහනේ ගහේ මේ නුග ගහේ ලොකු හැප්පිලා දිනන එක්කෙනෙක් මට අතවන්නලා මම ළඟට එනකොටම අතවන්නලා කිව්වා මේ එහාපැත්තේ මේ ඉස්සරහ සීට් එකේ අපේ මේ සීපති සූරජාති මහත්තයා ඉන්නවා. එයා ගන්න එයා ඉක්මනට ඇදලා ගන්න කියලා. නැහැ ඒ වෙලාවේ හැටියට වාහනේ ඇතුළම 3 දෙනෙක් විතර මැරිලා ඉඳ ඇති කියලා මගේ මට හිතනවා. එනකොට මේ ඉස්සර පාරේ මේ වාහනයක් ගියා වාහන බලපුවම පෙදුරේ ගන්න. ඒ අනවත් එක්කම ටෝක් ගන්න සද්දයක් ඇහුණා. අපි තක්ගාලා මේ පාරට ඇවිල්ලා බැලුවා බලපුවම මේ ඒ අගිය වාහනේ ඇක්සිඩන්ට් තිබුණා මේ ගහේ. මේ කියන්නේ තක්ගාලා ගිහිල්ලා මේ ඇක්සිඩන්ට් චේතනට ගිහිල්ලා කට්ටිය ඔක්කොම අරගෙන මේ හොස්පිටල් එක අරන් ගියා.